ආදරෙන් පිළිගන්න සලෝනේ YouTube channel එක. අද අරගෙන අවිල්ල තිනවා යමහා MT-09 bike එක. අද කතා කරමු මේ bike ගැන සම්පූර්ණ. Chino, hey it's Nico, I guess I'm back. Catch me in the fast lane on the right track. And my shorty is a 10 like a dime bag. Got me feeling like a milli, check the price tag. Got the party jumping like crisscross. Got the gold chain and a wristwatch. Pull up on the scene like a big shot. EDM and hip hop, ain't no time for pit stop. බයික් එක හිස්ටරි එක පැත්තට ආවොත් MT-09 කියන බයික් එක හඳුන්වලා දෙන්න මුලින්ම 2014 දී Yamaha විසින් 2014 දී හඳුන්වලා දෙන බයික් එක ප්‍රථම වතාවට ලොකු වෙනස්කමක් සිද්ධ වෙන 2017 අවුරුද්දේ 2017 දී මේ බයික් එකේ හෙඩ් ලයිට් එක ඒ වගේම කලර්ස් ඒ වගේම ඉලෙක්ට්‍රොනික පැකේජ් එක වගේම ටේල් සෙක්ෂන් එකත් ඇතුළුව සිග්නල් ලයිට් රේඩියේටර් ස්ට්‍රට්ස් හැමදේම වෙනස් වෙනවා 2018 නිෂ්පාදන වර්ෂය වෙනුවෙන් ඉතින් 2018 නිෂ්පාදන වර්ෂයේ බයික් එකක් තමයි මේ MT-09 මේ මම රිවියු එකට අරන් අවිලා තියෙන බයික් එක. මේ වෙනකොට MT කියන්නේ 3rd generation එක. 1st generation එක 2004 2016 2017 2020 වෙනකන් 2nd generation බලා ගන්න පුළුවන් මේක 2nd generation බයික් එකක්. මේක තමයි ගොඩක් අය වගේම මගේත් පුද්ගලික මතේ MT generation 3ේ ලස්සනම ඩිසයින් එක තියෙන බයික් එක මේ 2018 ඉඳලා 20 ওই කාල සීමා බයික් එක. 2021 දී Yamaha විසින් 3rd generation එහෙම නැත්නම් latestම MT-09 එක redesign කරලා market එකට දානවා. ඒකේ headlight එක, electronic package එක, engine capacity එක සහ electronic packages වල යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. මීට අමතරව 2018 දී Yamaha විසින් මේ MT-09 bike එකට අමතරව MT-09 SP කියලා model එකක් market එකට දානවා. මේ MT-09 SP model එකේදී ohlin suspension සහ cruise control කියන technology එකත් එක්ක මේ MT bike වලට වඩා ටිකක් වෙනස් කැපි පෙනෙන color scheme එකක් එක්ක bike එකක් market එකට දාන්න. bike එකේ engine එක පැත්තට ආවොත් මේ 2021 3rd generation bike එකට එනකම් මේකේ ධාරිතාවය 847 cc විදිහට තමයි බලා ගන්න හම්බ වෙන්නේ. නමුත් 2021 එහෙම නැත්නම් 3rd generation model එකට එද්දී 890 cc වෙනකන් engine ධාරිතාවය වැඩි කරනවා. මේ බයික් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අශ්ව බල 115ක බලයක් ජනනය කරනවා. ඒ විතරක්ම නෙමෙයි මේ engine එකේ තියෙන විශේෂත්වය තමයි Japanese manufacturer අතින් බොහොම ස්වල්ප දෙනෙක් විතරයි මේ inline 3 cylinder නිෂ්පාදනය කරන්නේ. එයාගම සමස්ත motorcycle industry එකෙත් MV Agusta සහ Triumph ඇරුණාම Yamaha තමයි වැඩි වශයෙන් මේ inline 3 cylinder bike නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ බයික් එක අපිට බලාගෙන හම්මනේ inline 3 cylinder bike engine එකක්. මේක inline 3 cylinder වෙනවත් එක්ක power එකෙන් අඩුවක් ලැබෙන්නෙත් නැහැ. fuel efficiency එක අතින් සාපේක්ෂව අඩුවක් බලාගන්න හම්බ වෙන්නෙත් නැහැ. මැද මාවතේ සුපිරිම engine එකක් කියලා කියන්න පුළුවන් මේ inline 3 cylinder එක. මේ බයික් එක inline 3 cylinder කරනවත් එක්ක කෙලින්ම තරඟ කරන්නේ tramp මොනවාද street triple bike එකත් එක්ක ඒ වගේම MV Agusta brutal වගේ bike එකක් ඒ වගේම අපිට බලාගන්න පුළුවන් දැන් වර්තමානයේ KTM 890 Duke එක ඇවිල්ලා තියෙනවා. ওই වගේ බයික් එක තමයි කෙලින්ම තරඟ කරන්නේ. මේ බයික් අතරින් ඉතාම හොඳ exhaust note එකක් තියෙන, ඉතාම හොඳ බලයක් තියෙන, ඉතාම හොඳ design එකක් තියෙන බයික් එකක් විදිහට මේ MT-09 බයික් එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි Yamaha බයික් වලටම අන්තර්ගත වෙන cross plane කියන technology එක. අපිට මුලින්ම Yamaha බයික් එකේ cross plane technology එක බලාගන්න හම්බුණා Yamaha R1 2009 බයික් එකේදී. ඊට පස්සේ මේගොල්ලෝ ඒගොල්ලොන්ගේ MT-07 බයික් එකටත් මේ cross plane කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරන ඒගොල්ලොන්ගේ crank shaft එකට ඒ වගේම පසුව මේගොල්ලෝ මේ CP4 කියන ටෙක්නොලොජි එක CP3 විදිහට එහෙම නැත්නම් cross plane 3 කියන විදිහට crank shaft එක මේ cross plane crank shaft එක මේ MT-09 inline 3 cylinder බයික් එකටත් යොදා ගන්නවා. මේකත් එක්ක බයික් එකේ fuel efficiency එක ඒ වගේම rear wheel spin එක ඒ වගේම බයික් එකේ handling power delivery එක හැමදේම ඉතාම හොඳින් කළමනාකරණය කරගෙන තිනවා. මොකද Yamaha MotoGP ටෙක්නොලොජි එකක් තමයි road bike එකකට ගෙනාවේ. road going bike එකකට මේ MotoGP ටෙක්නොලොජි එක දීලා තිනවා. ඒකත් බොහොම refined විදිහට මේ විදිහට road going bike එකකට naked bike එකකට දීලා තිනවා MT-09 එකේදී.
ඉතින් output එක top speed එක engine එක ගැන ටික තමයි බොහොම සරලව කතා කරන්න තියෙන්නේ. ඒ වගේම අපි ඊළඟට electronic package එක පැත්තට ඇවිල්ලා කතා කරමු මොනවද මේකේ අන්තර්ගත වෙන electronics කියන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් පැත්තට ආවොත් අපිට මේ 2018 මොඩල් එකට යනකොට අපිට බලා ගන්න පුළුවන් මේක 2014 ඉඳලා ඇවිල්ලා අප්ඩේට් වෙලා තියෙනවා 2018 මොඩල් එකට යනකොට අපිට බලා ගන්න පුළුවන් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් මෝඩ්ස් දෙකක් බලා ගන්න පුළුවන් ලෙවල් 1 ලෙවල් 2 කියලා ලෙවල් 1 එකේදී බොහෝ දුරට රයිඩර්ට බයික් එක තවන්ට කැමති විදිහට බොහෝ දුරට තියා ගන්න පුළුවන් නමුත් ලෙවල් 2 එකට යනකොට අපිට වැස්ස වගේ වෙලාවක බයික් එක උඩරිම ආරක්ෂාව සලසනවා නමුත් බයික් එකේ ෆුල් පවර් අවුට්පුට් එක ගන්න ඉඩ දෙන්නේ නැහැ ලෙවල් 2 එකේදී ගොඩක් වෙලාවට වීල් ස්පින් එක කන්ට්‍රෝල් කරගන්නවා එයාගේ මෝඩ්ස් වලට ආවොත් අපිට බලා ගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් මෝඩ් එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ A මෝඩ් එක එහෙම නැත්නම් මේක R1 එකේදීත් මේ විදිහටම මෝඩ් එක එනවා R1 අපි ගත්තොත් 2009 2014 අතර යන බයික් වල බලා ගන්න පුළුවන් මේ A මෝඩ් එක ඇග්‍රෙසිව් මෝඩ් එක විදිහට තමයි ගොඩක් අය හඳුන්වන්නේ මොකද බයික් එකේ සුපිරිවටම පර්ෆෝමන්ස් සහ සියලුම හෝස් පවර් සියලුම දේ එන්ජින් එකේ ගන්න පුළුවන් වෙන්නේ මේ A මෝඩ් එකට දාපුවම ඊළඟට අපිට බලා ගන්න පුළුවන් B mode එකේදී යම් කිසි මට්ටමකට පවර් එක රිස්ට්‍රික්ට් කරනවා එහෙම නැත්නම් අඩු කරනවා බයික් එක පහසුවෙන් හැන්ඩල් කරගන්න සහ හොඳ ෆුවෙල් කන්සම්ෂන් එකක් හොඳ ෆුවෙල් ඉකොනොමි එකක් අරන් දෙන්න ඔය විදිහට තමයි මෝඩ්ස් ටික බලා ගන්න හම්බෙන්නේ ඒ වගේම මේකේ ABS ස්ටෑන්ඩඩ් එනවා මේක අපිට ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාවක් හම්බ වෙන්නේ නැහැ ඔය ටික තමයි බයික් එකේ ඉලෙක්ට්‍රොනික පැකේජ් එක පැත්තට ආවත් කතා කරන්න තියෙන්නේ මේක 2018න් පස්සේ එන SP මෝඩල් එකේදී ක්‍රූස් කන්ට්‍රෝල් කියන ටෙක්නොලොජි එකක් පාවිච්චි වෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් දෙනවත් එක්ක අපිට ඇක්සලරේටර් එක නිතර එහා මෙහා කරන්නේ නැතුව අත නිදහසේ තියාගෙන ස්ටෑන්ඩඩ් ස්පීඩ් එක බයික් එක දිගටම අරන් යන්න දුර අරගෙන යන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඒක තමයි ක්‍රූස් කන්ට්‍රෝල් වල තියෙන චාන්ස් එක. මෙහෙම අපි බයික් එකේ එක්සෝස් නෝට් එක අරගෙන බලමු. ඩිසයින් එක පැත්තට ආවොත් ලංකාවේ බලා ගන්න හැම වෙලේ MT-15 එක ප්‍රධාන වශයෙන් ආභාෂය අරන් තියෙන මේ බයික් එකෙන් MT-10 එකටත් වඩා ප්‍රධාන වශයෙන් ආභාෂය අරන් තියෙන මේ MT-9 බයික් එකේ අපි මීට කලින් MT-10 එක ගැන කතා කරා රිවියු එක බලුවේ නැත්නම් බලලා දෙන්න ඒ වගේම MT-15 එක ගැනත් කතා කරා ඉතින් මේ MT-9 එක ගැන කතා කරොත් මේ ඩිසයින් එක මූලික වශයෙන් බයික් එකේ පෙනුමට ප්‍රධාන උපකාරයක් වෙලා තියෙන මේ ටැංක් එක ලීටර් 14ක ටැංක් එකක් ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් රේඩියේටර් එක සම්බන්ධ වෙලා තියෙනවා ඒකත් එක්ක ඒ වගේම බයික් එකේ මීටර් එක වුණත් ඉතාලම මිනිමලිස්ටික් ඩිසයින් එකක් යනවා නැත්නම් ඉතාලම සරල කුඩා ඩිසයින් එකක් විදිහට මීටර් එක අන්තර්ගත වෙනවා ඒ වගේම ස්විචස් වලට ආවොත් අර මම MT-15 එකේදී කියලා තියෙනවා සිග්නල් ස්විච් එක තියෙන්න ඕන තැන තියෙන හෝන් එකට පල්හැන් තමයි ස්විච් එක තියෙන්නේ ඒක MT බයික් වල බලා ගන්න හම්බ වෙන දෙයක් ඒ වගේම ස්විචස් වල ආවොත් අපිට එන්ජින් කියු ස්විච් එක සහ ස්ටාර්ට් එකකට අන්තර්ගත කරලා තියෙනවා ගොඩක් ඩුකාටි බයික්ස් වල වගේ. ඒකම හෑන්ඩල් එක වුණත් ගොඩක් වයිඩ් පහසු පොසිෂන් එක තියෙනවා. සීටින් පොසිෂන් එක වුණත් ඒබයි. ඒගොම පොළවේ සිට සීට් එකට තියෙන උස අඟල් 32.2 වෙන්නේ. ඒකත් එක්ක බයික් එක සාමාන්‍යයෙන් ඕනම උසක සාමාන්‍යයෙන් අඩි 5 මාරකට වඩා වැඩි කෙනෙක්ට කිසිම ගැට්ලොග් නැතුව රයිඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. බයිකේ සම්පූර්ණ weight එක කිලෝ 188ක් වෙන්නේ එන්ජින් ඔයිල් පෙට්‍රල් සියල්ලත් එක්ක මේ weight එක එකම මේ height එක සහ මේ design එක ඔක්කොම අතරේ මේ බයිකේ බොහොම compact විදිහට design වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් මේකත් එක්ක city rides වලදී ඒ වගේම long journeys වලදී මතන් දුර දුවනකොට දෙපැත්තටම කිසිම ප්‍රශ්නයක් නැති විදිහට
තියෙන බයික් එකක් කියන්න පුළුවන් මේකට විශාල වශයෙන් මේ සීටින් පොසිෂන් එක සහ මේ හැන්ඩ්ලින් පොසිෂන් එක උපකාර වෙලා තියෙනවා ඒකත් එක්ක තමයි මේ MT-09 එක බොහොම රයිඩර් ෆ්‍රෙන්ඩ්ලි නේකඩ් සෙග්මන්ට් එකේ බයික් එකක් විදිහට සලකන්න පුළුවන්කම හම්බ වෙලා තියෙනවා ඒ වගේම බයික් එකේ සස්පෙන්ෂන් බ්‍රේක්ස් සහ ටයර් කියන අංග තුන පැත්තට આવොත් බයික් එකේ සේෆ්ටි එක ඒ වගේම බයික් එකේ කම්ෆර්ට් එක සහ බයික් එකේ හැන්ඩ්ලින් වලට බලපාන ප්‍රධාන කාරණා තුනක් බ්‍රේක්ස් පැත්තට આવොත් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහා මිලිමීටර් 298 disc දෙකක් එක්ක 4 piston calipers දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ මම කියවා මේක ABS standard එකෙන් on off කරගැනීමේ හෝ වෙනස් කරගැනීමේ හැකියාවක් නැහැ. පිටිපස්සේ මිලිමීටර් 245 disc එකක් එක්ක single piston Nissin caliper එකක් එක්ක brakes බලා ගන්න පුළුවන්. Dual channel ABS. එහෙමම suspension විදියට බලා ගන්න පුළුවන් 43 mm upside down suspension. ඒ වගේම පිටිපස්සේ mono suspension බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Tire sizes විදියට standard බලා ගන්න නම් වෙන 120x70 ඉදිරිය tubeless. ඒ වගේම පිටිපස්සේ 180x55 කියන tire එක බලා ගන්න හම්බ වෙන්නේ. මේ tire sizes සුළු වශයෙන් වෙනස් කර ගැනීම කරගන්න පුළුවන් තමන්ගේ පුද්ගලික කැමැත්ත අනුව. මේ bike එකේ බලා ගන්න නම් අපිට standard ආපු standard sizes වල tires. මේක තමයි බයික් එකේ මූලික වශයෙන් අපිට ඩිසයින් එක ගැන හැන්ඩ්ලිං සහ ඒ අන්තර්ගත සියලු දේවල් ගැන බොහොම සරලව කියන්න තියෙන්නේ අපි තව බයික් එකේ විස්තර කීපයක් කතා කරලා එන්ඩින් එකට එමු බයික් එකේ ගියස් පැත්තට આવොත් අපිට වේග 6ක ගිය පද්ධතියක් බලා ගන්න පුළුවන් මේකත් එක්ක ස්ලිපර් ක්ලච් එකක් එනවා ස්ලිපර් ක්ලච් එක එනවත් එක්කම බොහොම ස්මූත් විදිහට ගිය ෂිෆ්ට් කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ක්වික් ෂිෆ්ට් එකක් බලා ගන්න පුළුවන් මෙහෙමම තව මේකේ වැදගත් කාරණා කීපයක් කිව්වොත් මේකේ ෆුවෙල් කන්සම්ප්ෂන් එක නැත්නම් ෆුවෙල් ඉකොනොමි එක ගත්තොත් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 20-25-15 ඔය අතර තමයි යන්නේ ස්ටෑන්ඩර්ඩ් එක්සෝස් සිස්ටම් එකත් එක්ක බයික් එක ස්ටෑන්ඩර්ඩ් මට්ටමෙන් දුවනවා නම් ගොඩක් හොඳට තෙල් ගන්න බයික් එකක් දැන් මේකේ ආෆ්ටර් මාකට් එන ටර්ම් යෝනි ස්ලිප් ඔන් එක්සෝස් සිස්ටම් එක පාවිච්චි කරලා තියෙන්නේ මේකත් එක්ක බයික් එකේ සද්ද සහ ෆුවෙල් කන්සම්ප්ෂන් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා ඒ හැරුණාම අනිත් හැමදේම බයික් එකේ ස්ටෑන්ඩර්ඩ් තමයි බලා ගන්න හම්බ වෙන්නේ මේකේ මිල ගැන මම සඳහන් කරොත් මම මල්ටි ස්ට්‍රඩා රිවියු එක කරද්දි කිව්වා ලංකාවේ ගනම් මම මෙතනින් හැටි කියන්නේ නැහැ කියලා මේක ඉන්ටර්නැෂනල් මාකට් එකේ සාමාන්‍යයෙන් යුරෝ 9000කට වගේ තමයි අලෙවි වෙන්නේ ඒක මේ වෙනකොට ලංකාවේ තියෙන කරන්සි එකෙන් කන්වර්ට් කරලා බලමු ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොන වගේ මාකට් එකක්ද මේ බයික් එක තියෙන්නේ කියලා ඉතින් ওই ටික තමයි බයික් එක ගැන බොහොම සරලව කියන්න තියෙන්නේ නේකඩ් කැටගරි එකේ ඉතාම හොඳ බයිකයක් කියලා කියන්න පුළුවන් හැන්ඩ්ලිං අතින් වුණත් ස්පීඩ් එක අතින් වුණත් පර්ෆෝමන්ස් අතින් වුණත් ෆුවෙල් කන්සම්ප්ෂන් එක අතින් වුණත් ඉතාම හොඳ බයිකයක් තමයි මේ Yamaha MT-09 කියන්නේ මේකත් එක්ක කවසාගේ C900 එම අනිත් පැත්තෙන් ගත්තොත් C800 KTM Duke 790 890 MU Agusta Brutale එතකොට ස්පීඩ් ට්‍රිපල් වගේ බයික් තරඟට ඉන්න වගේම Honda CB 750 ඒ වගේ බයික්ස් එක්ක තරඟට තමයි මේ බයික් එක ඉන්නේ ඒ අතරින් හොඳ තැනක මෙයා ඉන්නවා ඉතින් අද ගොඩක් අය රිවිව් කරන්න ඉල්ලපු බයික් එක මේ MT-09 එක MT-10 එක රිවිව් කරාට පස්සේ තමයි වැඩිම ඉල්ලුම ආවේ MT-10 රිවිව් එක බලපු නැති අය එකත් බලලා එන්න ඉතින් next වීඩියෝ ගැනකම් thank you very much බයික් එක රිවිව් එකට දුන්නේ දක්ෂින තමයි අපිට ට්‍රැම්ප් බයික් එකත් රිවිව් එකට දුන්නේ ටයිගර් එක ඉතින් එයාගේම බයික් එක තමයි MT-9 එකත් ඉතින් දක්ෂිනට thank කරන්න ගමන් next වීඩියෝ ගැනකම් thank you very much right safe